ada nih dua putih, ada mau gelar kita dengin. Grade 8 buku ke page 30 wala tiyena menne me lesson එක තමයි උලපුතාලට මම පැහැදිලි කරන්නේ මම මේ lesson එක ලියලා තිනවා board එකේ අපි බලමු මොනවද එකේ අපිට කරන්න තියෙන්නේ කියලා දැන් මේකේ මාතෘකාව විදිහට අපිට තියෙන්නේ contracted forms කියලා contracted forms බලන්න contracted forms කියන්නේ ඇත්තටම shortened form කියන එක කෙටියෙන් දක්වන ආකාරය Contracted kan, සංක්ෂිප්ත කෙටි ලුහුඬු කියන අකයි තේරුම කෙටියෙන් දක්වන විදිය. දැන් අපි යමක් කෙටි කළා දක්වන විදිය මේ බලන්න. මොනවද කෙටි කළා දක්වලා තියෙන්නේ කියලා අපිට නිතර අවශ්‍ය වෙන වචන ටිකක් නේද? දැන් was not කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් wasn't කියලා. මෙතෙන්දී මෙන් ඕව අකුරු නැතුව ලියලා තියෙන්නේ කෙටි කළා. wasn't කියලා ලේසි එක කියන්න කියවනකොට ලේසි. were not කියන එක දාන්නේ weren't කියලා මේ වගේ. Will not කියන එක එක මීට වඩා ගොඩක් වෙනස් වෙලා won't කියලා හැදුවා. ඉතින් lazy කියන්නේ එතකොට. Will not කියනට වඩා won't කියන එක lazy. නේ? එතකොට in එකට apostrophe දාලා මේ විදිහට ඊ දාලා තියෙනවා. Shall not කියන එකට shan කියලා තියෙනවා. Has not කියන්නේ hasn't. Have not කියන්නේ hadn't. Must not කියන්නේ mustn't. එතකොට එහම එකම එකම විදිහට යන්නේ should not shouldn't. හැබැයි ඒවා වචන දෙක ලං වෙලා ඕව කර නැති වෙලා තියෙන එක තමයි වෙලා තියෙන්නේ. ඒ වගේම cannot කියන එක can't ලීසි නේද? I will කියන එක I'll කියලා මේ විදිහට දක්වලා තියෙනවා. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ඒක මේ not එකක් නෑ. ඒ වගේත් අපිට critical දක්වන්න පුළුවන්. ඒ වගේම she will කියන එක she'll කියලා තියෙනවා. He would කියන එක he'd කියලා තියෙනවා. I would කියන එක I'd කියලා දක්වලා තියෙන ගොඩක් ක්‍රීමක් අකුරු ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් අපිට දැන් අපේ පොතේ ඇක්ටිවිටි එකේ දිලා තියෙනවා මෙන්න මෙහෙම කරන්න කියලා ඇක්ටිවිටි 3.6 එකේ complete the following table මේක complete කරන්න කියලා තියෙනවා දැන් මෙතන IAM එකක් නම් අපිට දීලා නැහැ නේද ඒක අපිට කරලා පෙන්නලා තියෙනවා ඒකේ ඒ අකුර තමයි අයින් කරලා තියෙන්නේ අයින් වෙලා තියෙන්නේ දැන් මේ වගේ එකක් දුලපුතල මම ලියන්නේ දුලපුතල මතක තියාගන්න I have කියන එක I do කියලායි දක්වන්නේ. මම මේක විතරක් ලියන්නම්. මේ වගේ කීපයක් තියෙනවා. දැන් ඔයගලට මම පොතේ නැති ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා. ඒක මේ දැන්ම පාවිච්චි කරලා කරන්න ඕන. ඔබට මතක තියාගන්න ලේසි. I do කියලා දාන්න මේ විදිහට. They are කියන එක ඒක මෙතන දීලා නැහැ මේ දෙකම. ඒ හින්දායි මම මෙතන ලිව්වේ. They are කියන එක they are කියලා දක්වනවා. මේ වගේ දැන් මෙතන අපිට හිතා ගන්න ඕන දැන් මෙතන ayu කියන ඇක්ටර I have ආව නම් view කියන එකට දුරපතල හිතා ගන්න ඕන මොකක්ද කියලා. ලීසි නේද එතකොට. එතකොට දැන් මෙතන තියෙනවා I will කියන එක. මේ බලන්න. We will කියන එක නම් I will කියන එකට I will කිව්වා නම් we will කියන එකට will කියලා මේ විදිහටම මෙතෙන්ට v දාලා ඔයගොල්ලෝ ලියන්න ඕන. ඔන්න මතකයි. මම ලියන්නේ. එතකොට she is කියන එක ඒක දක්වන්න පුළුවන්. ඒක හැබැයි අපිට මෙතන දීලා නැහැ කොහෙවත්. එනිදා මම එක ලියන්නම්. කොළ මතක තියාගන්න ඕන. සීස් කියලා දක්වන්න ඕන. ඒ වගේම හීස් කියන එකත් දැන් සීස් කියන එක ලියන්න පුළුවන් නම් හීස් කියන එකත් ලියන්න පුළුවන් මේ විදිහටම. මේ විදිහටම ඒක ඔයගොල්ලෝ ලියන්න. ඊස් නොට් කියන එක එකට අපි බලමු කොහොමද එන්න ඕන කියලා. ඒත් අර විදිහටම සින් කියලා එනවා. හෑව් නොට් කියන එක අපිට ඒක දක්වන්න පුළුවන් කෙටි කරලා මේ වගේ හැමති කියලා. ඔන්න මේවා මතක තියාගන්න දුරපතල ඔන්න මේ ටික කරන්න ඕන මේ විදියටම මෙතෙන්ට ආවනම් මේ විදියට මෙතෙන්ට එන්න ඕන මෙතන ayu කියන එක i have කියලා තියෙනවා එහෙනම් bu කියන එක we have කියලා මෙතෙන්ට එන්න ඕන ඔයගොල්ලෝ මතක තියාගන්න ලියන්න ඒ වගේම she is කියන එක මෙහෙමනම් he is කියන එකත් මේ විදියට මතක තියාගන්න ලියන්න ඉතින් මම මේක ඊට අමතරව ඔයගලන්ට වැඩක් මම ඇක්ටිවිටි එකක් කිව්වා මේ විදියට මේක ඔයගොල්ලෝ ෆිල් කරන්න මේක ඉතාම වැදගත් වෙනවා ඔයගලන්ට දැන් අර දැනුම පාවිච්චි කරලා මේක කරන්න තියෙන්නේ මේ contracted forms වල දින ඔයගොල්ලෝ දැන් ලබාගත්ත දැනුමේ මේ ටික fill කරන්න ඕන fill in the blanks with suitable contracted forms මේ සුදුසු contracted form දාලා මේ ටික fill කරන්න කියලා මම එකේ වචන ටික පැහැදිලි කරන්නම් එතකොට ඔයගලන්ට මේක කරන විදිය මම උදව් කරන්නම් මම ලියන්නේ මතක තියාගෙන ඔයගොල්ලෝ මේක කරන්න නැත්තම් කොමලිය දුන්නොත් වැඩක් නැහැ I sing beautifully මට මම ගයනවා ලස්සනට. එතකොට අපිට ඕන නම් මේකට මොන වගේ වචනද ගන්න පුළුවන්. Sing කියන ක්‍රියාපදේ බලන්න
was not wasn't I wasn't seeing එම ඉන්නේ නෑ තේරුම මේ මේ තේරුම දැන් අපි මුලින් පාඩම් වල කළා am is a කියන ඒවා අපි මුල් පාඩම් වල කරලා තිනවා දුර පුතාලට මතක නම් හරිම ලේසි කරන්න එනකත් මම ඕනනම් කියලා දෙන්න නැවත මතක් කරන්න was කියන්නේ හිටියා කියන එකයි be verb එකේ දැන් මේ be verb වල තේරුම තමයි ඉන්නවා එහෙම නැත්නම් වෙනවා එහෙම නැත්නම් තියෙනවා කියන වගේ දල තේරුමක් තමයි තියෙන්නේ. එතකොට මේ be verb කියලා කියන්නේ දුවේ පුතේ අපි විස්තර කරා මේක am is are එහෙම නැත්නම් අතීත කාලයට නම් was were එහෙම නැත්නම් අනාගත කාලයට නම් will be එහෙම නැත්නම් shall be. එතකොට මෙන්න මේ තේරුම වල දැන් මේක සාමාන්‍ය තේරුම තමයි වර්තමාන කාලේදී ඉන්නවා වෙනවා තියෙනවා කියන එකයි. am is are වල තේරුම. එහෙනම් was were වල තේරුම වෙන්නේ හිටියා. සිංහල වලට හිටියා මේක පාවිච්චි කරනවා හිටියා කියන තේරුමට verb වලට හිටියා තිබුණා උනා කියන තේරුම තමයි was verb වල තේරුම. will be කියන්නේ වේවි සිටීවි ඉඳීවි කියන තේරුම. එතකොට එහෙමනම් මෙතන අපි දීලා තියෙන මේ වචනේ was not කියන්නේ හිටියේ නැහැ උනේ නැහැ තිබුණේ නැහැ කියන තේරුම. wasn't කියලා තියෙනවා. එතකොට උනේ නැහැ හිටියේ නැහැ තිබුණේ නැහැ ඒ වගේ තේරුම් තමයි එන්නේ. එතකොට දැන් ඒකට ගැළපෙන එකක් අපි හොයා ගන්න ඕන. එතකොට I seem beautiful. දැන් මෙතෙන්ට දාන්න පුළුවන් මොකක්ද contracted form එක. I seem beautiful කිව්වත් වාක්‍යයේ තේරුමක් තියෙනවා මට. මම ගයනවා ලස්සනට කියන එක. හැබැයි අපිට දාලා තියෙන්නේ shortened form එකෙන් දාන්න උනහම දැන් not කියන එක මෙතන හැමතැනම තියෙනවා. ඒ කියන්නේ මට ගයන්න බෑ. මම ගෑයි යුතු නෑ අන්න ඒ වගේ එකක් තමයි දාන්න පුළුවන් ලේසියෙන්ම නේද කාන් කියන්නේ බෑ කියන එකයි I can't sing beautifully මට බෑ ලස්සනට ගීත ගයන්න නේ I can't sing song beautifully ඒක ඔය තාම හොඳින් ගැලපෙනවා ඕන අපිට මෙහෙම එකක් දාන්න පුළුවන් I shouldn't sing beautifully මම ලස්සනට කියන්න ඕනේ අන්න ඒ වගේ අදහස ගෑයි යුතු නෑ කියන අදහසට ඕන මේකක් දාන්න පුළුවන් තුල පුතාලා මතක තියාගන්න මේක ෆිල් කරන්න ඊළඟට අපි බලමු we come tomorrow. Tomorrow කියන්නේ හෙටනේ. ඒකතකොට අනාගත අදහසක්. Future tense කියන අදහසක්. Tomorrow කියන්නේ හෙට. එතකොට ඊට ගැළපෙන එකක් තමයි තෝරන්න ඕන. අනාගතයේදී උපකාරක පදමේ කියන I will කියලා. ඒක හොඳට ගැළපෙනවා. ඒ ක්‍රමයට එන එකක් තමයි දාන්න ඕනේ. දැන් මෙතන තියෙනවානේ we will කියලා. මේ be තියෙනවා ඒ වගේ. We will come tomorrow. ඕනනම් අපිට ඒක යොදන්නත් පුළුවන්. මේක කෙටි කරලා. දැන් හැබැයි අපිට දැන් බලන්න දැන් we will කියලා කියන එක අපිට කෙටි කරලා යොදන්න පුළුවන් will කියලා. එතකොට අපිට ඕන නම් මෙතෙන්ට යොදන්න පුළුවන්. දැන් අපි මෙතන he is කියන එක he is කිව්වා වගේ she is කියන එක she is කිව්වා වගේ අපිට යොදන්න පුළුවන් we will කියන එක කෙටි කරලා යොදන්න පුළුවන් මෙතෙන්ට කෙටි යෙදුම මෙහෙම යොදලා අපිට යොදා ගන්න පුළුවන් we will come tomorrow අපි හෙට ඉන්නම්කො. ඒක අදහස ගන්න පුළුවන්. My father at home last week කියන්නේ ගිය සතියේ. ඒ කියන්නේ මේක past tense idea එකක් තියෙන්නේ. මගේ තාත්තා කියලා මෙතෙන්ට දැන් මම කිව්වා was verb වල තේරුම් වෙන්නේ හිටියා වුණා තිබුණා කියන අදහස. එතකොට මගේ තාත්තා කිව්වම my father singular හිටියේ නැහැ. wasn't කියන එක අගයට ගැලපෙනවා. My father wasn't at home last week. මගේ තාත්තා හිටියේ නැහැ නේද? ගිය සතියේ මතක තියාගෙන ෆිල් කරන්න. ඒ වගේම සී තියෙනවා many books now. එතකොට now කියලා තියෙනවා. now කියන්නේ දැන් කියන අදහස. සී තියෙනවා. දැන් මේකේ සාමාන්‍යයෙන් ඉන්න ඕන මෙතෙන්ට අපිට මෙතන තියෙන short form එකෙන් contracted form වලින් අපිට ගන්න පුළුවන්. ඉතාලම ගැලපෙනවා. now කියලා තියෙන නිසා present tense. දැන් මෙතෙන්ට අපිට ගැලපෙනවා hasn't කියන එක. කියන්නේ has not කියන එක. she hasn't many books now. ඇයට දැන් බොහෝ පොත් නැහැ ගොඩක් පොත් නැහැ කියන අදහස. my one of the friends in the class. එතකොට ගන්න පුළුවන් මෙතනින් shortened form එකක් තෝරගන්න පුළුවන් නම් she is කියන එක ගන්න පුළුවන්. she is my one of friends in the class. ඇය මගේ එක යාළුවෙක් යාළුවන්ගෙන් ඇය මගේ එක්කෙනෙක් කියන එකයි. ඉතින් මේ වගේම he is කියන එකක් ගන්න පුළුවන් මෙතෙන්ට. he is කියලා යොදන්න පුළුවන්. he is my one of friends in the class. people තියෙනවා many තියෙනවා in the past to spend. මිනිස්සුන් සල්ලි අතීතයේදී
spend kiani wedam karanna. Ekaṭa atīthēdi sal meka atīthēṭa adāla deyak nisā minissunṭa atīthēdi salli tibuna wedam karanna kiyana adāsa ganna puluwan. Meten not ekka nisā apita tibune næ kiyana eka ganna puluwan. Hadn kiyana eka. People hadn money in the past. Minissunṭa atīthēdi salli tibunne næ. To spend kiyanne wedam karanawa gatha karanawa kiyana ekai. Ekaṭa api balamu ilage eka come to help you tomorrow. එතකොට හෙට ගන්න එක ගැන මේ කියන්නේ කියන්නේ future tense එනවා තමයි දාන්න ඕන මේ වගේ I will කියන්නේ කොහොමද කියලා I will come to help you tomorrow අපිට නම් මේකත් ගන්න පුළුවන් will කියන critical එකදලා will come to help you tomorrow එකත් අපිට ගඳන්න පුළුවන් දැන් children කියන්නේ ළමයි කියන එකයි disturb elders ළමයි කරදර කරනවා වැඩිහිටියන් කියන එකයි ඉන්න ඕන අපි හදා ගන්න ඕන Lamai kala dara kala yutu nehe sudun eta masen doe wone kaka pede gana pulu abada dan masen kela kiani api abada arni kiani kote sudun kela kiani eta rama stronger idea kak nini abdo wona ngeka tiwe aki children sudun disturb elders dan beka nati no i kela kak i kian singular a present for you abdo meki kiwe aki ia teak diak nove wae ake kiani ke අපි short form එකේ උදන්න ඕන නිසා මේ වගේ isn't it isn't present for you ඒක ඔයාට තෑග්ගක් නෙමෙයි ඒ කියන්නේ ඔයක ඔයා සඳහා තෑග්ගක් නෙමෙයි parents කියවම් plural father and mother in the garden yesterday yesterday කියන්නේ ඊයේ ඒක අතීත කාලෙට ඇයිති ඒ නිසා දෙමෝපියෝ හිටියේ නැහැ කියන අදහස හොඳටම ගැලපෙනවා එතෙන් හිටියේ නැහැ කියන එකට present tense singular verb plural plural. Jadi, apa metanya udah ngapa? Parents weren't in the garden yesterday. Jadi, mereka dia itu ngobrol, mereka lihat nama mama liuin ya. Ngobrol mereka dengan apa aja kalah, mereka kondo itu feel kalah. Orang dengan mau ada apa? Nabi itu, padang itu, atau apa juga itu, nabi dia itu, ini kondo itu ikan kan, ini contracted form use karena itu. Apa yang ini lagi mereka ingin kamu? Good luck.